පොඩි කතාවකින් මම පටන් ගන්නම්. එක්තරා දරුවෙක් ගැන. ඒක ළමයෙක් හිටියා. ඒ ළමයා ඉගෙන ගන්න එච්චර දක්ෂ නැහැ. පන්ති ළමේ ළමයි 40ක් හිටියානම් කිසිම දවසක ඒ ළමයා පළවෙනි 10 දෙනාගෙත් නැහැ. පළවෙනි 20 දෙනාගෙත් නැහැ. පළවෙනි 30 දෙනාගෙ ඉඳලා හිටලා ඉන්නවා. අන්තිම 10 දෙනාගෙ තමයි ගොඩක් වෙලාවට ඒ ළමයා පන්තියේ පත් වෙන්නේ. සෑම වාර පරීක්ෂණයකම. හැබැයි ළමයාට හොඳට අතිරේක වැඩ පුළුවන්. ඒ කියන්නේ නර්තනය, ගායනය, රංගනය. එතකොට කොටිම කියනවනම් මුළු අපි කියන්නේ ජාතික වශයෙන් තරගාවලි වලට පවා මූණ දීපු ළමයෙක් ඉති. ඉතින් ඔහොම ගිහිල්ලා මේ ළමයාට අපොස සාමාන්‍ය පෙළ එනවා. ගණන් වලට අන්තිම දුර්වලයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය එනවා. ආවට පස්සේ ගණන් වලට තියෙන්නේ තව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඕලෙවල් විභාගෙට තියෙන්නේ තව මාස 3යි කියලා හිතන්නකො. අවසාන වාර පරීක්ෂණේ තියෙනවනේ. අවසාන වාර පරීක්ෂණයට ලකුණු 15යි. ඉතින් මොකද කරන්නේ? අන්තිමට දැන් ගෙවල් වලිනුත් මේක දැනගත්තම බැනුම් අහන්න වෙනවා කියලා මේ ළමයා පොඩි හොර වැඩක් කරා. ප්‍රගති වාර්තාවේ ලකුණු 15 තියෙන එක ගෙදරින් ගුටි ගන්න වෙන හින්දා 1.5යි මේ තියෙන එක එක මකලා ඒක හිමීන් සැරේ 6 කරා. ඒතර 65යිනේ. ඉතින් කොහොම හරි ගෙදරිනුත් ඔහොම ප්‍රශ්නයක් නැහැ. අන්තිමට ගෙදර අම්මට වැරදිලා ඉස්කෝලේ ගණන් ටීචර්ව හම් වෙනවා. ළමයාව ගන්න දෙනකොට ගණන් ටීචර් හම් වෙනකොට ගණන් ටීචර්ට කියනවා මේ ලොකු දෙයක් නේ මිස්, මේ සැරේ මේ ළමයා කොහොම හරි ලකුණු 65ක් අරගෙන නේද හරිම දුර්වල ළමයෙක් කොහොම හරි 65ක් අරන් යන්තම් මේ සැරේ ඕලෙවල් විභාගේ යන්තම් මොකක් හරි කරගනි නේද කියලා. ඉතින් මිස් කියනවා අයියෝ මොන පිස්සුද මේ ළමයට ලකුණු 15යි. ගෙදර ගිහිල්ලා කියන්න මේ මහත්තයාටත් කියන්න දඬුවම් දෙන්න මේ බොරු කියනවට කියලා ඔහොම කියලා අවසානයේ ළමයා එදා හවස ගෙදරිනුත් හොඳට ගුටි කනවා. දැන් මේ ළමයට හරි තරහයි ගණන් ටීචෙක්ක. ඇයි දැන් මේ ගෙදරට බොරු කියපේ අහුණානේ. ඊළඟ දවසේ ගණන් ටීචර්ව හම්බ වෙනකොට ගණන් ටීචර්ත් ලේසි පහසු නෑ. ගණන් ටීචර් කියනවා මේ ඔයා මට ලැජ්ජ කරනවා. මං මෙච්චර කාලයක් ඉසෙට් කෝ එක ඉහළම මට්ටමේ තියාගත්ත ටීචර් කෙනෙක් මගේ පන්ති එක ළමෙක්වත් F එකක් අරන් නෑ. හැබැයි ඔයා අනිවාර්යෙන් ගණන් වලට F එකක් ගනි. ඒ නිසා චුට්ටක් මහන්සි වෙලා මට S එකක් දාලා දෙන්න කියනවා. දැන් ඒ කියපු වචනේ මේ ළමයා ටිකක් හිතුවක්කාරයි. ඉතින් කියපු වචනේ ටිකක් මේ ළමයට වැදිලා මොකද කරන්නේ? අච්චු පොත ක්ලාස් මුකුත් යන්නේ නැහැ. මාස 3ක් විභාගෙට තියෙනවා. අච්චු පොතෙන් ගණන් හදලා හදලා අන්තිමට කොහොම හරි ඕ ලෙවල් විභාගෙට ගණන් වලට B එකක් හම්බෙලා. දැන් මේ ළමයට පේනවා ඈත මේ ගණන් ටීචර් ඉන්නවා. දැන් අර මාස 3ම මේ ගණන් හැදුවේ පාඩම් කරේ ටීචර් එක්ක තියෙන තරහට. ටීචර්ට මම වැඩේ කරලා පෙන්නන්නම් කියලා පෙන්නන්න. ඉතින් දැන් මේ ළමයා ඈත ඉන්නවා රිසල්ට් ෂීට් එක ළඟ බිත්තියේ ගහලා තියෙනවා. ටීචර් ඔන්න රිසල්ට් ෂීට් තියෙන තැන ඉන්නවා. මේ ළමයා ළඟට ගිහිල්ලා කියනවා තරහටත් එක්ක මතකද ටීචර් ටීචර් මට කිව්වා S එකක් දාලා පෙන්නන්න කියලා චුට්ටක් මහන්සි වෙලා. මම චුට්ටක් මහන්සි වෙලා S එකක් නැහැ B එකක් දැම්මා කියලා. කියලා දැන් මේක කියන්න තමයි දැන් මේක කියන්නේ මේක කියන්න හිතේ පුපුර පුපුර ටීචර් ළඟට යනවා. යනකොට ටීචර් මේ ළමයාව දැකලා S දිගේ කඳුළු පුරවගෙන මේ ළමයාව බදාගෙන අඬනවා. ඒ ළමයාට කියන්න තියෙන දේ තමතක වෙනවා. ඊළඟට ඒ ළමයාට එදා තමයි තේරෙන්නේ අපිට ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් කොච්චර තරවටු කරත් කොච්චර දොස් කිව්වත් අවසානයේදී ඒ දොස් කියන්නේ තරවටු කරන්නේ ආදරණීය දරුවනි ඔය රිසල්ට් එක ගෙදර ගිහින් තියාගන්න නෙවෙයි. මොකද ඒගොල්ලන්ට කවදා හරි දවසක ඉතුරු වෙන්නේ. අමර කියන්නම් දුන්නේ ළමයා කවුද කියලා ළමයා මම හොඳේ. ඒ මම මගේ කතාව කිව්වේ. ඒ 4යි B 4ක් කොහොම හරි ඕලෙවල් විභාගෙට දාගන්නවා. මොකද ඉස්කෝලේ ගියේ මේ දවස්වල නටණ්ඩයි සින්දු කියණ්ඩයි රඟපාණ්ඩයි නෙට්බෝල් ගහණ්ඩයි බාස්කට්බෝල් ගහණ්ඩයි දුවණ්ඩයි තමයි. ඉස්කෝලේ ගියේ ඉගෙන ගන්නම නෙවෙයි. හැබැයි යන්තම් කොහොම හරි ඕලෙවල් වලට ඒ 4ක් B 4ක් දාගන්නවා. ඉතින් එදා මට මම ගණන් ටීචර් එක පුදුම තරහින් හිටියේ. ඇයි මේ ලැජ්ජ කරානේ පන්ති ඔක්කොම ළමයි ඉස්සරහා චුට්ටක් මහන්සි වෙලා S එකක් දාලා පෙන්නන්න කියලා. ඉතින් මං ඇත්තටම හිතාගෙන හිටියේ ගිහිලි වෙලා මිස්ට මතකනේ මට කිව්වා මෙහෙම මං අන්තිමට චුට්ටක් මහන්සිලා B එකක් දාගත්ත කියලා කියන්නයි ඕනකම තිබ්බේ. හැබැයි මට ඒක කියාගන්න වචනේ පිට කරගන්නේ කොහෙද මිස් මාව දැක්ක ගමන් බදාගෙන මාව හොඳටම අඬන්න ගත්තා. එදා තමයි මට තේරුනේ මේ ටීචර්ස්ලා අපිට මේ දොස් කියන්නේ අපිට මේ
මේ පැය ගණන් පාඩම් කරන්න කියන්නේ තරවටු කරන්නේ මේ කිසි දෙයකට නෙමෙයි අපිව හොඳ තැනකට ගේන්න. මොකද ලංකාව ඇතුලේ පිටරටවල වල වගේ නේ ලංකාව ඇතුලේ ගුරුවරියකට ගුරු තුමෙක්ට ලැබෙන පඩිය තමයි අන්තිම ලෝකේ තියෙන අඩුම පඩිය ලැබෙන්නේ. එතකොට මේගොල්ලෝ ලෝන් දාලා ඒගොල්ලන්ගේ දරුවොත් බලා ගන්න ගමන් පවුල් බලා ගන්න ගමන් මේ විශාල වගකීමක් මේ කරන්නේ. උදේ පාන්දර නැගිටලා දරුවන්ගේ එදා දවසේ උගන්වන මේ වැඩ කටයුතු ටික හදාගෙන පේපර් මාක් කරන එකේ ඉඳන් පේපර් හදන එකේ ඉඳන් ඒ කරන කාර්යය අති විශාල කාර්යයක් ලොකු ආතතියකින් මේ ගුරුවරු ගුරුවරියන් ඉන්නේ. ඒ ඔක්කොම පස්සේ කළා ඒ සියලු මනසේ දේවල් පැත්තක දාලා තමයි අර විනාඩි 30 පීරියඩ් එක උගන්වන්න ඕගොල්ලන්ගේ ඉස්සරහට එන්නේ. ඒ උගන්වන දේ උප්පරිම උගන්වන්නේ කවදාද දවසක මං උගන්වපු ළමයා අන්න අහවල් තැන ඉඳී කියන ඒ සන්තෝෂෙට. අද වෙනකොට මට ඒ ගණන් උගන්වපු ගුරුවරිය මිය ගිහිල්ලා මේ ළඟදි තමයි ඇය නැති වුනේ. ඇය නැති වෙන්න කලින් ඉස්කෝලේ සහ අඳුරන අඳුරන අයට කියනවලු මම පාර්ලිමේන්තුවේ ඔය කෑ ගහනකොට අර ඉන්නේ මං උගන්වපු කෙල්ලෙක්. අර ඉන්නේ අර හිරුනිකා කියන්නේ මම ගණන් උගන්වපු කෙල්ලෙක්. ඉස්සරහා මෙහෙමයි කියලා හරිය ආඩම්බරින්ලු කියන්නේ. දවසක් මිස් කොයි හරි ඔය ෆුඩ් සිටි එකේ පැත්තේ ඇවිදන් යනකොට මං එහා පැත්තේ පාරේ ඉඳන් මිස්ව දැකිලා මං ඉක්මනට වාහනේ බැලලා දුවලා ගිහලා මිස්ගේ කකුල් දෙක අල්ල වැන්දා. මගේ ඔළුව අත ගානකම් මිස් ඔළුව අත ගානකම් මං මිස් බලන්නේ වටපිට මිස් දිහා කවුද බලන්නේ කියලා. ඒක විතරමයි මේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ඕනේ. තමුන් උගන්වපු ළමයා ලංකාවේ හොඳම තැනක වැඩ කරනවා ජීවත් වෙනවා ඉතාමත් ලස්සනට ජීවත් වෙනවා බලන එක තමයි මේ සියලු දෙනාට ඕනේ. හින්දා අද ඉඳන් පාඩමක් ඉගෙන ගන්න ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් මොන විදිහට තරවටු කරත් ඒ ඕගොල්ලන්ගේ අනාගතය හදන්නම විතරයි වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම මේ කියන ගමන් එතනින් එහාට කතාවක් කියන්න ඕනේ. ඕලෙවල් පාස් වෙච්ච ගමන් මන් දන්නේ පොඩි කාලේ ඉඳන් යම් කිසි සිහිනයක් තිබ්බා. මම මේ ඉන්න තැනට වඩා ලොකු තැනක ඉන්නවා කියන එක හැම වෙලාවෙම මේ සිහිනය තිබ්බා. ඉස්සර කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අම්මගේ පනාව අරගෙන ඔහේ නිකන් කියවනවා. ඔහේ නිකන් රැස්වීමක ඉන්නවා කියලා හිතාගෙන කතා කරනවා. ඒ සිහිනය මොන හේතුවක් හින්දාද මන් දන්නේ පොඩි කාලේ ඉඳන් මට තිබ්බා. ආදරණීය දරුවනි මේ ලෝකේ රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තරයේ ඉන්න නායකයෝ විතරක් නෙමෙයි ලෝකේ ඉහළම තැනට ගියපු පුද්ගලයන් තමන් පොඩි කාලේ ඉඳන් ඔවුන් දැනගෙන හිටියා ඔවුන් සාමාන්‍ය මිනිසු නෙවෙයි කියලා. ඔවුන් දැනගෙන හිටියා ඔවුන්ට ඉතාමත් වෙනස් විදිහේ ජීවිතයක් ඔවුන්ට ඉතාමත් වෙනස් විදිහේ අනාගතයක් ලියවිලා තියෙනවා කියලා ඔවුන්ගේ හිත ඇතුලේ තිබ්බා. ඒ හින්දා විශේෂයෙන්ම මේ දරුවන්ට මම කියන්න ඕනේ හැම වෙලාවෙම ඔබේ සිහිනය තියෙන්නුනේ ගොඩාක් ඉහළ. ඔබ කොතනද ජීවත් වෙන්නේ කොතනද ඉගෙන ගන්න කියන එක වැදගත් නෑ. ඔබේ සිහිනයයි වැදගත් වෙන්නේ. මොකද අපි මේ කටින් පිට කරන වචනේ තමයි අනික් පැත්තට කැරකිලා අපිට එන්නේ. අපි මේ කටින් පිට කරොත් එම මට බෑ 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 කියලා බෑම තමයි. අපි මේ කටින් පිට කරොත් එම නෑ මට පුළුවන් මං අහවල් තැන්ට ගිහින් තමයි නවතින්නේ කියලා ඒක වෙනවාමයි. කාටවත් ඒක නවත්තන්න බෑ. මොකද මේ ස්වභාව ධර්මයේ තියෙන අමුතු ආකර්ෂණයක්. තමුන් හොඳ දේ කරොත් ආකර්ෂණය තමුන්ගේ පැත්තට එනවා. නරක දේ කිව්වොත් ආකර්ෂණය අනික් පැත්තට ඒත් තමුන්ට එනවා. ඒ හින්දා තමුන් හිතන දේ ඉතාමත් වැදගත්. අද ඉඳන් ඔබ හිතන්න ගත්තොත් එහෙම මට මේ වැඩේ කරන්න පුළුවන්මයි මම ඕ ලෙවල් අනිවාර්යෙන් මෙහෙ මෙච්චර දුරකට පාස් වෙනවා. ඒ ලෙවල් මෙච්චර දුරකට පාස් වෙනවා. අනිවාර්යෙන් ඒක වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මම ඕ ලෙවල් විභාගයේ පාස් වෙලා මගේ බිත්තියේ එක තැනක ටිපෙක්ස් එකකින් ලිව්වා ඕ ලෙවල් 4A's 4B's කියලා ඊතලයක්. ඒතර මේ ඕ ලෙවල් පාස් වෙලා නිවාඩුවට ගෙදර ඉන්න වෙලාවේ උඩට ඊතලයක් ගහලා දැම්මා A level 3A's. ආයේ උඩට ඊතලයක් ගහලා දැම්මා යුනිවර්සිටි. ඊළඟට ආයේ උඩට ඊතලයක් ගහලා ලෝ. ඊළඟට ඉහළට ඊතලයක් ගහලා මෙම්බර් ඔෆ් ද පාර්ලිමන්ට්. මම ඒක ඊතල ගහලා ඒ කියපු ස්ටෙප්ස් ටික ඔක්කොම මම මේ අවුරුදු 16 දී ඒ ස්ටෙප්ස් ටික කොහොම සම්පූර්ණ කරගත්ත. හැම වෙලාවෙම තමුන්ට සිහිනයක් නෙවෙයි ගෝල් එකක් තියාගන්න අවශ්‍යයි. සිහින කියන දේවල් සිහින පමණමයි. හැබැයි යථාර්ථයක් වෙන්නේ ගෝල් එකක් තියාගත්ත. එහෙම නැත්නම් අනාගතයේ දැක්මක් තියාගත්ත පුද්ගලයාටයි. මෙතන ඉන්න ගොඩාක් දරුවෝ සමහරට හිතෙනවා ඇති ඕ ලෙවල් ඉවර වෙලා තාම
තේරුමක් නැතුව ඇති. ඕලෙවල් ඉවරලා මම අහවල් තැන්ට යනවා. ඒලෙවල් ඉවරලා මම අහවල් විෂයන් කරනවා. අම්මා කියන හින්දා මම සයන්ස් කරනවා. තාත්තා කියන හින්දා මම මැත්ස් කරනවා. එහෙම හිතේ තියන් ඇති. හැබැයි හදවතින් මහන්ඩ ඔබට මොකද්ද කරන්න ඕනේ? ඔබ ඇත්තටම ඔබට අනාගතේ කවුරු වෙන්න ඕනේ? එහෙනම් ඒ වෙනුවෙන් පැය 24ම ඔබ ඒක ඔළුවේ තියාගෙන ඒ ගමනාන්තය දක්වා එදිනෙදා වැඩ කටයුතු ඒ දේ ඔළුවේ තියාගෙන කරන්න අවශ්‍යයි. අද මේ ලෝකය පාලනය කරන මේ රටවල් පාලනය කරන ඒ රාජ්‍ය නායකයන් ජාතික නායකයන් සහ ලෝකයේ මේ විශාල ව්‍යාපාරිකයන් දවසින් දෙකකින් ওই තැනට ආවේ නැහැ. ඔවුන් පොඩි කාලේ ඉඳන්ම ඔවුන් දැක්ක සිහිනය දක්වා ඒ සිහිනයට යන කම්ම හැමදාම සිතින් හරි පොඩි ක්‍රියාවකින් හරි ඒ සිහිනයට අවශ්‍ය ඒ පාර හැමදාම හදාගත්තා. එහෙනම් මම ඒක කියන ගමන් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැනත් වචනයක් කියන්න ඕනේ කතාව අවසන් කරන්න කලින්. අපේ සමගි ජන බලවේගයේ සංකල්පය තමයි හොඳම පාසල ළඟම පාසල කියන සංකල්පය. ඒ කියන්නේ දැන් මෙතන විදුහල්පති මෑණියක් දන්නවා ගොඩාක් වෙලාවට කොළඹ ගත්තත් මේ කඩුවෙල ආසනේ ගත්තත් හැම දරුවම බලන්නේ හැම අම්මම උත්සාහ කරන්නේ කඩුවෙල තියෙන හොඳම සුපිරිම පාසලට ළමයා දාගන්න. එහෙම නැත්නම් යමක් කමක් තියෙන අම්මා තාත්තා බලන්නේ කොහොම හරි අපේ ප්‍රධාන පෙළේ කොළඹ ඇතුලේ ඉස්කෝල දෙක තුනක් තියෙනවා කොහොම හරි ළමයාට බොරු ડોකියුමන්ට්ස් අදලා හරි මේකට දාගන්න. ඇයි ඒ? ඇයි සියලු පහසුකම් මේ පාසලේ දෙන හින්දා. එතකොට මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ගම්දරව පුරා මේ වගේ අපහසුතාවයෙන් ඉතාමත් දරිද්‍රතාවයෙන් ජීවත් වෙන පවුල්වල ඉගෙන ගන්න දරුවන් ඉන්න පාසල්ම තෝරගෙන මේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන් මේ බස් ව්‍යාපෘතිය කරන්න හේතුවක් තියෙනවා. ඒක තමයි අපි දරුවන්ව ඈතට බොරු ડોකියුමන්ට්ස් හදලා දරුවන්ට පොඩි කාලේ ඉඳන් බොරු උගන්නලා ඊළඟට ඈත ප්‍රදේශවල තියෙන ඉස්කෝලවල වලට මේ යන වැඩේ නවත්තලා ගමේ ඉස්කෝලට ළමයා තමුන්ට පයින් ඇවිදන් යන්න පුළුවන් දුර තියෙන පාසලට යන්න පුළුවන් විදිහේ පරිසරයක් සකස් වෙන්නේ ඒ පාසලට අවශ්‍ය පහසුකම් සැපෙව්වම. දැන් බලන්න අද මේ දීපු මේ සුහුරු පන්ති කාමරයෙන් මොන තරම් දරුවන් ප්‍රමාණයක් IT ද අලුත් තාක්ෂණෙත් එක්ක අනාගතේ යම් කිසි මේ තාක්ෂණයත් එක්ක කරන්න පුළුවන් රස්සාවල් කරන්න පුළුවන් පරිසරයක් හදාගන්නව නේද? මොකද ඉස්සරහට අපි කියන හැම වෙලාවෙම විශ්ව ගම්මානයක් කියලා. තව දුරටත් මේ රට තව තවත් ලෝකෙට විවෘත වෙනකොට අපේ දරුවෝ මේ රට ඇතුළෙම ඉඳගෙන හරියට ඉංග්‍රීසි භාෂාවවත් කතා කරන්න බැරුව හරියට තාක්ෂණයකුත් නැතුව අනික් රටවල් එක්ක කොහොමද තරඟ කරන්නේ? අද වෙනකොට ලෝකේ තාක්ෂණයේ අතින් ඉහළෙම තියෙන රටක් තමයි ඉන්දියාව. ඉන්දියාවත් කාලයකට කලින් අවුරුදු ගණනාවකට කලින් අපි වගේම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. හැබැයි ඒ රටට බිහිවෙච්ච නායකයෝ පළවෙනියටම කරේ ඒ අනාගතය දිහා බැලලා ඒ රටේ තරුණ පරම්පරාව තාක්ෂණය වෙනුවෙන් හරියට සකස් කරා. ඒ තරුණ පරම්පරාව අනාගතයට සුදුසු ආකාරයට තාක්ෂණික දැනුම දීලා IT දැනුම දීලා ඒ ඉන්න තරුණ පරම්පරාව ලෑස්ති කරා. අද බලන්න ඉන්දියාව කොහෙද ඉන්නේ කියලා. අද මේ iPhone කියන එක මේ අපි පාවිච්චි කරන ලෝකේ තියෙන ගණන්ම ෆෝන් එක ඒ සියලුම දේවල් සකස් කරලා අද හදන්නේ ඉන්දියාවේ. කොච්චර දුර ඇවිල්ලාද? ඉතින් ඒ හින්දා ආදරණීය දෙමව්පියන් විශේෂයෙන්ම මේ කතාව අහගෙන ඉන්න නම් මට කියන්න ඕනේ අනාගතේ ලෝකයේ එකට සටන් කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් අපේ රට ඇතුලේ හදන්න පුළුවන් වෙන්නේ මෙවැනි සෑම ඉස්කෝලේකටම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ කරපු මේ වගේ පරිත්‍යාගයන් තුලින් පමණයි. සමහරු කියනවා ඇයි මේ සජිත් ප්‍රේමදාස පරිත්‍යාගයන් කර කර යන්නේ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඔහු රටේ ජනාධිපති නෙවෙයිනේ. ඔහු විපක්ෂ නායක. විපක්ෂයේ ඉන්නකොට අපි නිරන්තරයෙන් විපක්ෂ නායකවරුන් දැකලා තියෙන්නේ තව තවත් ඒ කියන්නේ අනික් පක්ෂවල ආණ්ඩු පක්ෂවල තියෙනවා විවේචනය කර කර ඉන්න එක. හැබැයි විවේචනයෙන් එහාට ගිහිල්ලා විපක්ෂ නායකතුමා කල්පනා කරා මම අධ්‍යාපන ප්‍රතිපත්තිය මම ජනාධිපති වුණායින් පස්සේ හදන්න. මොකද ප්‍රතිපත්ති අපිට හදලා තියාගන්න පුළුවන්. ඒකට ආණ්ඩු බලය අවශ්‍යයි. ඒකට රටේ ජනාධිපති වෙන්න ඕනේ. එහෙනම් ජනාධිපති වෙනකන් අනික් පක්ෂවලට විවේචනය කර කර ආණ්ඩු පක්ෂ විවේචනය කර කර ඉන්න එකද සුදුසු? ජනාධිපති වෙනකන් අපිට විපක්ෂයේ ඇතුලේ ඉඳගෙන කරන්න පුළුවන් උපරිම සේවාව කරන එකද සුදුසු? ඉන්ද මේ අවස්ථාවේ අපිට විශේෂයෙන් මේ මෙවැනි පරිත්‍යාගයන් කරන ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙන රටේ ජන ළමයින්ට ආදරේ මිනිස්සු ව්‍යාපාරිකයෝ ලෝකෙ පුරා ඉන්නවා. ඒ සියලු දෙනා සජිත් ප්‍රේමදාස ගැන විශ්වාසය තියලා
ඔබ සියලු දෙනාටම අද දරුවන් ලක්ෂ සංඛ්‍යාත ගානකට ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහේ ඒ පරිත්‍යාගම් වලට උදව් කරනවා. ඉතින් අද මම සතුටු වෙනවා මේ පරිත්‍යාගයට අපිටත් දායකත්වයේ දක්වන්න පුළුවන් වෙච්ච එක ගැන. ඔබ තුමිය ගැන විශේෂයෙන්ම විදුහල්පති මෑණිය ගැන ගොඩාක් හොඳ දේවල් ඊයේ දවසේ පුරාම අහන්න ලැබුණා. අද එන ගැමුණුත් අහන්න ලැබුණා. ඔබතුමිය ධීරිය මාතාවක් කියලා, ධීරිය විදුහල්පතිනියක් කියලා, ඔබතුමිය ආපු දවස් ඉඳන් මේ පාසල අනික් පැත්ත පෙරළුවයි කියලා. ආපු දවස් ඉඳන් ඉතා විශාල සංවර්ධනයක් කළා. අද වෙනකොට වෙනදාට වඩා වෙන අවුරුදු වලට වඩා වැඩි දරුව ප්‍රමාණයක් පවා ඉස්කෝලට එන තත්ත්වයක් තියෙන කතාවක් අපිට අහන්න ලැබුණා. ඇත්තටම ගුරු මෑණිවරුන් කියලා අපි කියන්නේ ඇයි? ගුරු පියවරුන් කියලා කියන්නේ ඇයි? ඉස්කෝලේ ඉන්න ගුරුවරිය තමයි දෙවනි අම්මා ඕනම දරුවෙක්ගේ. එහෙනම් ඒ නිසා තමයි පොඩි කාලේ ඉඳන් අපි විදුහල්පති මෑණිය, ගුරු මෑණිය, ගුරු පියාණන් කියලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ. එය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඔප්පු කරලා පෙන්නපු ගුරු විදුහල්පති මෑණියටත් අපි ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උදව් කරපු අපේ සංජය පලිහේන මැතිතුමා ඉතාමත් විශාල කාර්යයක් කරා. ගොඩාක් මහන්සි වුණා. වචනෙන් කියන්න බැරි තරම් මට විශාල ශක්තියක් ඔබතුමා ඒ දීපු ශක්තිය. මේ හැමතැනම මේ පේන්ට් කරන එකේ ඉඳන් අද මේ තියෙන සියලු දේ ඔබතුමා ඒ සඳහා දායකත්වයේ දුන්නා. ඒකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ පත්බේරිය මැතිතුමාටත් මේ අවස්ථාවේ පාසල එක්ක කතා කරලා මට ඇවිල්ලා දැනුම් දීපු එක ගැන බොහොම ස්තුතියි. ඉතින් නැවත නැවතත් ඔබට මම කියන්නේ ඉලක්කය හොඳ ඉලක්කයක් නම් ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා පැය 24ම ඒ ඉලක්කයෙන් එන ප්‍රතිඵලය නිතරම සිහින දකින්න, නිතරම ඒක ගැන දකින්න, ඒ වෙනුවෙන්ම ක්‍රියා කරන්න, වැඩ කරන්න අනිවාර්යෙන් ඒ දේ සිද්ධ වෙනවා. ඒ නිසා අද මෙම ස්ථානයේ මේ වැඩසටහන පවා අපි සිහින දකපු ඉලක්කයක්. අද මේ සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ ඒ ඉලක්කය සපුරා ගැනීමට අපි කරපු මහන්සිය නිසා. ඒ නිසා විශ්ව ශක්තිය කියන්නේ ඉතාමත් ප්‍රබල දෙයක්. ඒ විශ්වාස කරන්න. අපි හොඳ දේ කරොත් අපිට හොඳ දේ එනවා. ඒක තමයි මම ඉගෙනගෙන තියෙන පාඩම. ඉතින් ආදරණීය දෙමව්පියන් සහ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන්ම දරුවන්ටත් මේ අද ලබා දෙපු මේ පරිත්‍යාගයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා කියන ගමන් අපේ ගරු නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි මෙවැනි පරිත්‍යාගයන් කරමින් අනාගත දරු පරපුර ලෝකෙට, ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙට ප්‍රයෝජනවත් ඉතාමත් දැනුම් සම්භාරයකින් යුතු දරුවන් පිරිසක් කරන්න ඔබතුමා මේ දරණ වෙහෙසට ඔබතුමාව මේ අවස්ථාවේ සියලු දෙනා වෙනුවෙන් ඔබතුමා මම ඉතාමත් ඉහලින් අගය කොට සලකනවා, ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන් මේ රටේ අනාගතය ගැන තව දුරටත් අපිට බියවීමට අවශ්‍ය නැහැ. මොකද ඉතාමත් දැනුමේ ශක්ති සම්පන්න දරුවන් පිරිසක් අනාගතයේ බාර ගන්නවා නොඅනුමානයි ඔබතුමාගේ මේ පරිත්‍යාගයන් එක්ක. එහෙනම් බොහෝම ස්තුතියි අද මේ අවස්ථාවට මට ආරාධනා කරාට. සිරු දෙනාටම තෙරුවන් සරණයි.